ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට එස් විදෙස් රැකියා අවස්ථා මේ 3 සහ 4 පුදුකුඩු රිප්පු මහජන ක්‍රීඩාංගණයේදී කරුණා කරලා මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ලඝු කරන්න එපා දේශපාලන වශයෙන්. අපි ඒක කවදාකවත් කරන්නේ නැහැ. අනිත් එක අහනවා මොන පාස්කුවක්ද කියලා. මොන මගුලක්ද මේ පාස්කුව කියලා. එතුමා කතෝලිකයෙක් නොවන නිසා එතුමා දන්නේ නැහැ මේ පාස්කු දවස කියන්නේ කවදද කියලා. හරි, මේ පාස්කු දවස අපිට ඉතාමත් වැදගත් දවසක්. ඒ නිසා මොන මගුලක්ද පාස්කු කියලා අහන්න එපා ඇමතිවරයා. මොකද හේතුව අපේ ක්‍රිස්තුස් වහන්සේව කුරුසේ මහසිකුරාද ඇන ගහලා පාස්කු ඉරුදා තමයි උන්වහන්සේ උත්තාන වෙන්නේ. ඒ උත්තාන වෙන දවස අපිට ප්‍රීතිමත් දවසක්. හරි, ඒක නිසා සමස්ත කතෝලික ජනතාවට මේ විදිහට අපහාස කරන්න එපා. අපි විශ්වාස කරන, අපි අදහන ආගමට අපහාස කරන්න එපා. චාමර සම්පත්, ඔබතුමාට දැනුමක් නැතුව ඇති, ඔබතුමාට කතෝලික දහම ගැන අවබෝධයක් නැතුව ඇති, ඒකට ඔබතුමාට අපි සමාව දෙනවා. හැබැයි දිගින් දිගටම ඔබතුමා මේ විදිහට කතෝලික ආගමටත් කතෝලික පූජකවරුන්ටත් අපහාස කරනවා නම් අපි ඒක හෙලා දකිනවා. අපි ඒකට සමාව දෙන්න සූදානම් නැහැ තව දුරටත්. ඒ වගේම අපි කවදාක්වත් බෞද්ධාගමික නායකයෙක්ට හෝ බෞද්ධාගමට හෝ එහෙම නැත්නම් හින්දු ආගමික නායකයෙක්ට හෝ හින්දු ආගමට හෝ මුස්ලිම් ආගමික නායකයෙක්ට හෝ මුස්ලිම් ආගමට හෝ අපහාස කරන්න නිඳා කරන්න සූදානම් නැහැ. ඒ නිසා මෙත්තන අනවශ්‍ය ආගමික ගැටුමක් ඇති කරන්න කටයුතු කරන්න එපා කියන එක අපි පැහැදිලිව කියනවා. ප්‍රශ්න විසඳගමු සාකච්ඡා මාර්ගයෙන්. හැබැයි අපහාස කරලා ආගමික නායකයන්ට ආගමට අපහාස කරලා අපේ කතෝලික ජනතාවගේ හිත් පාරන්න හිත් රිදවන්න කටයුතු කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. අපි මං ඒකයි කිව්වේ, එතුමාගේ බුද්ධි මට්ටම අනුව එතුමාට කතෝලික ආගම ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් මං ඒක පැහැදිලි කරේ. විශේෂයෙන්ම කතෝලික ආගමේ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ජම්ම පාපයට ලක්වෙච්ච ජනතාව මුදවා ගන්න සහ බේරා ගන්න. ඒ අවස්ථාවේදී උන්වහන්සේ දින 40ක් අලුබදාදගෙන් පස්සේ අකණ්ඩව යාඥාවේ යෙදිලා මහා බ්‍රහස්පතින්දා උන්වහන්සේව පාවා දෙනවා. උන්වහන්සේ පාවා දීලා මහා සිකුරාද තමයි උන්වහන්සේ කුරුස යන ගහන්නේ. ඊට පස්සේ ආලෙලුයා සෙන්සුරාදාවෙන් පස්සේ උදා වෙන පාස්කු ඉරිදා තමයි අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත උත්තාන වෙන්නේ. ඒ උත්තාන වෙන දිනය කතෝලික ජනතාවට ඉතාමත් වැදගත් දිනයක්. ඒක චාමර සම්පත් දන්නේ නැතුව ඇති. ඉතින් හැබැයි අපි චාමර සම්පත්ට කියනවා මෙන්න මේ දවසට මොන මගුලක්ද පාස්කුව කියලා කියන්න එපා. අපි එහෙම කියන එකට විරුද්ධයි. ඒ නිසා අපිට ඉතාමත් වැදගත් පාස්කු ඉරිදින ඉරිදා අපිට ඒ දවසේ තමයි බෝම්බ ප්‍රහාරය ගැහුවේ. ඒ ගහපු දවස හැල්ලුවට ලක් කරනවා නම් ඒ බෝම්බ තියපු සහරාන්නට හා සාපේක්ෂව කවුරු හරි කටයුතු කරනවා නම් අපි ඒක හෙලා දකිනවා. හැබැයි යාගේ නොදනුවත්කම තුල කරනවා නම් අපි යාට සමාව දෙනවා. හැබැයි දැන් මම ඒක පැහැදිලි කරලත් තවදුරටත් ඒ විදිහටම කතා කරනවා නම් අපිට එයාට කියන්න වෙන්නේ කතෝලික ආගම අනුව වරදක් කරලා සමාව ඉල්ලන පුද්ගලයකට සමාව දෙන්න පුළුවන්. හැබැයි එක දිගට මේ වරද කරනවා නම් එයාට සමාව ලැබෙන්නේ නැහැ කියන එක. මන්ත්‍රීවරයා දැන් ඊයේ මෛත්‍රී සම්බන්ධයෙන් ඔබතුමා ගොඩක් දේවල් කිව්වා. නමුත් අපි දැක්කා ඊයේ පෙළපාලියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අඩුවෙන් ගමන් කරේ. අපි දැක්කා රංජිත් මතුම් බණ්ඩාර මහත්තයා ඉස්සරහම ගියා. ඊට පස්සේ අපි දැක්කේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මොකද පෙළපාලියට එන්නේ නැතුව කියලා මිස්ටේජ් එකක් ගියා. නෑ, අපි සියලු දෙනාම පෙළපාලි ආවා. දැන් මගේත් බලන්න පුළුවන් ෆේස්බුක් එක. අපි ඔක්කොම පෙළපාලි ආවා. අපි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන් දන්න විදිහට පෙළපාලි ආවේ. මේක ඉතා විශාල ජන ගංගාවක්. එතකොට සමහරලාට රූපරාම වලට ඔබට අපේ ජනතාවත් එක්ක එනකොට මන්ත්‍රීවරුන්ව පේන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ සියලුම මන්ත්‍රීවරු පෙළපාලි ආවා. වේදිකාවක් නෙමෙයි තිබුණේ, වේදිකාව පල්ලෙහා පුටු දාලා තිබ්බේ. හැම මන්ත්‍රී කෙනෙක්ගේම පුටු නම් කරලා තිබුණා අපේ කෝකිල මැතිතුමා.
අපි ඒ සියලුම් පුටුවල අපේ මන්ත්‍රීවරු ඉඳගෙන හිටියා මට හොඳට නිරීක්ෂණය වුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම මැයි දිනයට ඉතාමත් සාර්ථකව සහභාගී වුණා. රට හිටපු නැති මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇරුණාම අනිත් සියලුම දෙනා සහභාගී වුණා. මේ අපි දැක්කා සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ ටික මහපාරට වැටලා ඉකී. දැන් ප්‍රධාන පාරවල්වලනේ. එතකොට මේ පාරවල්වල හිටියාම එනේනේ කියලා ඕන් ගන්නකොට නැගිටින්න වෙනවා ඊට පස්සේ. ඊගා ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමන්ලාට නේද හොඳම පාර හම්බුනේ. නෑ මං හිතන්නේ අපි ඉස්සෙල් අපි අපි ඉස්සෙල්ලාම ඉල්ලපු අවස්ථාව ස්ථානේ අපිට ලැබුණේ නැහැ. එතකට අපිට දීලා තිබුණේ DR විජේවර්ධන මාවත. ඊට පස්සේ තමයි ඔය චතම් ස්ට්‍රීට් එක අපිට ලැබුණේ. ඉතින් අපි ඇත්තටම අපිට ඕනකම තිබුණේ විශාල ස්ථානයක්. මොකද අපි බලාපොරොත්තු වුණා අපිට විශාල ස්ථානයක් ලැබුණොත් අපේ ජනතාව පැහැදිලිවම පේන්න, ඒ විෂුවල් වලට පේන්න, ඒ අයට ස්ටේජ් එක පේන්න පුළුවන් ස්ථානයක්, පුළුල් ස්ථානයක් අපිට ලැබෙයි කියලා. අපි ඒක තමයි දිගින් දිගටම ඉල්ලා සිටියේ. මේ ප්‍රධාන ස්ථානයක් හැබැයි ඒක ජනතා විමුක්ති පෙරමුණට ලබා දීලා අපිට දුන්නේ DR විජේවර්ධන මාවත, ඊට පස්සේ චතම් ස්ට්‍රීට් එක. ඉතින් හැබැයි ඉතින් අපි කොක්කෙන් හරි කෙක්කෙන් හරි තැන අදාළ වෙන්නේ නැහැ. අපේ ජනතාව ඒ ස්ථානෙට ගෙනාවා. ස්ථානෙට ගෙනල්ලා ඉතාමත් සාර්ථක මේ දිනයක් අපිට පවත්වන්න පුළුවන්කම ලැබුණා. දැන් කියනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ තමයි වැඩිම ඉන්නේ කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ තැන් හතරකද තුනක හරි හතරක හරි කරලා තිබුණා. එතකට ඒ තැන් තුන හතරක කරන්නේ එක තැනකට සෙනඟ ගේන්න බැරි වෙන්න ඇති හින්දා කියලා මට හිතෙනවා. දැන් අපි කරේ එක තැනක අපිට මුළු රටේම ජනතාව එක තැනකට ගේන්න පුළුවන් හයිය තිබුණු නිසා. දැන් ඔබතුමා සතුටු වෙනවනේ සාලම තැන හම්බුනේ. කොළඹ කොටුව ප්‍රධාන මාර්ග ටික ඕල්කට් මාර්ග. නෑ නෑ අපි ඉල්ලපු තැන නෙමෙයි අපිට හම්බුනේ. අපි නෑ 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 අපි ඉල්ලපු තැන නෙමෙයි හම්බුනේ. අපි ඉල්ලපු තැන දීලා තිබේ ජනතාව විමුක්ති පෙරමුණට. නෑ එතන අපිට දෙන්න බැහැ කිව්වනේ. අපි ඉස්සෙල්ලාම එතන ඇහුවා. ඇහුවම කොළඹ නගර සභාවේ කොමසාරිස්තුමිය කිව්වා එතුමියට මේක දෙන්න බැහැ කියලා. හැබැයි ඊට පස්සේ අපි හොයලා බලනකොට පොලිසියෙන් මෙතන ස්ථානේ ඒගොල්ලෝ දීලා තිබ්බා. හරි. ඉතින් අපිට කරපු දේ හරිම ලොකු අසාධාරණයක්. අපිට ලොකු තැනක්, අපිට මිනිසු ජනගහනය වැඩි ප්‍රමාණයක් දාන්න පුළුවන් ස්ථානයක් වෙනුවට අපිට පොඩි හුඬු කෑල්ලක් දෙන්න තමයි මේගොල්ලෝ කටයුතු කරලා තිබුණේ. එහෙමනම් ඔබතුමාලට ගාල් මෝදර පිටිල්ල අපි ඉල්ලුවා. ගාල් මෝදර පුටු ඉල්ලුවා. ඒක කිසිම පක්ෂයකට දෙන්නේ නැහැ කියලා ආණ්ඩුවෙන් ප්‍රකාශ කර සිටියා. ඒකම සාර්ථකද ඊයේ වැඩ පිළිවෙල? අති සාර්ථකයි. බොහොම සතුටුයි. මම හිතන්නේ හැම කෙනාටම කතා ලැබුණා. ඉතාමත් සාර්ථක මේ මැයි දිනයක්. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ විශාලතම සාර්ථකම මැයි දිනේ බවට පත් වුණා. ඒ වගේම ඊළඟට තියෙන්නේ ජනාධිපතිවරණයක් පැහැදිලිවම. ඒ ජනාධිපතිවරණයට කලින් තිබුණු අන්තිම මැයි දිනය. ඉතින් ඉතාමත් සාර්ථක මැයි දිනයක් ජනාධිපතිවරණයට කලින් අපිට පවත්වන්න ලැබීම මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. ගැනි ලබන සැරේ ඔබතුමන්ලගේ ආණ්ඩුවේ අපි මේ දිනේ පවත්වන්නේ. අපි ඉන්නවද පිට යනවා? ඒක ඒ වෙලාවට තීරණය කරනවා. මේ ඉතාලගේ සභාපතිතුමාට මතයි අසනීපයක්ද අපි දැක්කේ නැහැ තමා මේ දිනේ. ඇවිල්ලා හිටියා. එතුමා ඉදිරියෙන්ම හිටියා. ඒක නම් මම හිතන්නේ පක්ෂයෙන් අහන්න ඕන. මොකද පක්ෂයේ න්‍යාය පත්‍රය හදන්නේ ඒක කමිටුවක් විසින්. ඒ පිළිබඳව මට අදහස් දක්වන්න බෑ. හැබැයි එතුමා සහභාගී වෙලා හිටියා. එතුමා කණ්ඩායමත් එක්ක සහභාගී වුණා. පෙළපාලියාව ඉදිරි පෙළ එතුමා ඉඳගෙනත් හිටියා. මම අතත් වෙනවා එතුමාට. එතුමා හිටියා. ඒක නම් මට දන්නේ නෑ. දැන් මමත් උදාහරණයකට දෙතුන් වතාවක් පස්සට ගිහිල්ලා ඉස්සරහට ආව අපේ කට්ටියට සමහර වෙලාවට ආව සෙනග හිටියා. ඒ අයව ගිහිල්ලා මේ බස් වල දාන්න අවශ්‍ය කණ්ඩායම් හිටියා. සමහර බස් පිටත් කරන්න කණ්ඩායම් තිබුණා. ඉතින් එහෙට මෙහෙට යන්න වුණා. ඒ වගේ එතුමා යම් කිසි කාරණයකට ගියාද කියන්න මම හරියට දන්නේ නැහැ එතුමාගේ කාරණේ පිළිබඳව. හැබැයි එතුමා සහභාගී වෙලා හිටියා. එතුමා වෙන සරවල් වල නම් පෙළපාලියේ ගමන් කළා. මේ සරේ ගමන් කළා. ගමන් කළා. නෑ ගමන් කළා. මොකද පෙළපාලිය පටන් ගන්න කලින් ගම්පා දිස්ත්‍රික්කේ අපි එකතැන පටන් ගත්තේ. එතකොට එතුමා මට දුරකථනයෙන් කතා කරා. අපේ අනිකුත් සංවිධායකවරු මට දුරකථනයෙන් කතා කරා. ඒගොල්ලෝ පෙළපාලියට ඇවිල්ලා මට දුරකථනයෙන් කතා කරා. පෙළපාලියෙන් ආවා. අපි පෙළපාලිය සම්පූර්ණයෙන් ආවරණය කරා මාධ්‍යවේදී හැටියට. ඒ වුණාට කොහොමද කරට දැක්කේ නැහැ මේ කැලණියේ බැනර කැඩත් එතුමා එනවා. ඔයාගේ අද උපන්දිනේ හින්දා ඊයේ පොඩි මේ ලයිට් එකෙන් මේක වීඩියෝ කරන්න ඇත්තේ. ඉතින් මේ පෙළපාලිය ආව මාව දැක්කෙත් නැහැ නේ. මමත් හිටියානේ. ඔයා මාව දැක්කෙත් නැහැ.
නැති හැමෝටම කතා දෙන්න පුළුවන්කම නැතුව ඇතිනේ. මම දන්නේ නැහැ පක්ෂයේ මැයි දින කමිටුවේ මමත් නියෝජනය කරන පුද්ගලෙක්. හැබැයි න්‍යාය පත්‍රය හැදුවේ නැහැ අපි කීප දෙනා. ඉතින් ඒක නිසා මට උත්තර දෙන්න බෑ ඒකට. ඒකට උත්තර දෙන්න ඕනේ මේ පක්ෂයේ.